අද දවසෙත් මෙම යාත්‍නා කාලයේට ඔබ සියලු දෙනා යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ අප ඔබ උදෙසා යාත්‍නා කරන්නට යනවා. ස්වාමීන් වහන්සේගේ මහත් වූ ආශිර්වාදය උනාසෙ ඔබ ඉන්නා වූ වාතාවරණයෙන් ඔබ සම්පූර්ණ නිදහස් කරන පිණිස අපි ජීවමාන දෙවියන් වහන්සේට යාත්‍නා කරන්නට යනවා. ඔබේ නිස්ථානය තුළ ඔබේ හදවත විවෘත කරමින් අදවස්සේ මෙම යාත්‍නා කාලයට ඔබ එක්සිත් වෙන්න සුවය මිදීම සහනය උනහස්සේ අද දවසේ ඔබේ ජීවිතයේ මත බලවත් ලෙස නිදහස් කරන්නට යනවා. ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය, අද දවසේ ඔබ ඉන්නා වාතාවරණයෙන් උනහස්සේ ඔබව නිදහස් කරන්නට යනවා. මේ වෙලාවේ විවිධ පසුබිම් තුලින් විවිධ ජාතීන් තුලින් මෙබ යාත්‍නා කාලයේ ටෙක්සිතන ඔබ හැම කෙනෙක්ව ඔබේ හදවත විවෘත කරමින් උනහස්සේ තුල මේ යාත්‍නා කාලයේ ටෙක්සිත වෙන්න ඔබ සම්පූර්ණ ණයබරින් නිදහස් වෙන්නට යනවා. සිළු රෝගවලට සුවය නිදහස් වෙන්නට යනවා. සිළු පවුල් ප්‍රශ්නවලට නිදහස්කම ලැබෙන්නට යනවා. ජයග්‍රහයික ජීවිතයකට ඔබ ගමන් කරන්නට යනවා. අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ කෙරෙහි ඔබේ මුළු හදවත විවෘත කරන්න උනහස්සට ඔබේ ජීවිතයේ ඉඩ දෙන්න, ඔබේ ජීවිතයේ බලවත් ක්‍රියාවල් ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි දක්වන පිණිස අදවසේ ඔබ ඉන්නා සියලු පීඩාවලින් සියලු අමාරුකම් වලින් දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරන්නට යනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, උනහස්සට බලය තිබෙනවා ඔබ ඉන්නා වාතාවරණයෙන් ඔබ සම්පූර්ණ නිදහස් කරන්නට. එම නිසා අද දවසේ ඔබ ප්‍රශ්න ගැන කල්පනා කරන්න එපා. ඔබ ඉන්න වාතාවරණය ගැන හිතන්න එපා. සියල්ලට ඉහලින් ක්‍රියා කරන ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. උනහස්සේ අහසත් පොළවත් ඒ ඇති සියල්ලත් නිර්මාණය කළා වූ ජීවමාන දෙවියන් වහන්සේ, උනහස්සේ කැමති නෑ මනුෂ්‍යයා දුක් විඳිනවට. එම නිසා උනහස්සේ කුරුස්සේ මත ජීවිතයේ පූජාවක් කරලා මනුෂ්‍යව පාපයෙන්ද ශාපයෙන්ද අන්ධකාර බලපෑමෙන්ද සිළු පීඩාවලින්ද මනුෂ්‍යව නිදහස් කරා. සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය, මිනිසාද දවසේ මෙම යාත්‍නා කාලයට ඔබ එක්සිත් වෙන විට ඔබ කුමන ගම්මානයක පළාතක නගරයක ඔබ මේ යාත්‍නා කාලයට එක්සිතුනත් අදවසේ ඔබ ඉන්න ස්ථානය තුල පරිවර්තනයක් සිදු වෙන්නට යනවා. ජීවමාන දෙවියන් වහන්සේගේ බලයත් දකින්න පිණිස ඔබේ ජීවිතේ ඔබ උනහස්සට විවෘත කරන්න. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, සැබෑ දෙවි කෙනෙක් සිටිනවා. උනහස්සට බලය තිබෙනවා. ඔබ ඉන්නා වූ ඕනාම වාතාවරණයකින් ඔබ ගලව ගන්නට මුළු හදවතින් ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාස කරන්න. ඔබ ඇදහිල්ල උනහස්සේ කෙරේ තබන්න. එවිට ඔබේ ජීවිතයේ මත ස්වාමීන් වහන්සේගේ බලවත් වූ ආලේපය, උනහස්සේගේ බලය ක්‍රියාත්මක වෙමින් ඔබ ඉන්නා සිළු වේදනාවලින් උනහස්සේ ඔබව නිදහස් කරන්නට යනවා. උනහස්සේ ඔබට බලවත් වූ ප්‍රීතියෙන් පිරි ජීවිතයක් නිදහස් කරන්නට යනවා. අදවසේ ඔබ වේදනාවටපත් වෙන්නට එපා, අධෛර්යයටපත් වෙන්නට එපා. සියල්ලට ඉහලින් ඔබට ප්‍රේම කරන දෙවි කෙනෙක් සිටිනවා. උනහස්සේගේ නාමයේ යේසුස් වහන්සේ, උනහස්සේ බලවත් වූ දෙවියන් වහන්සේ, උනහස්සේ කස පහරවල් දරාගත්තේ අප උස්සුව කරන පිණිසයි. සැබවින් උනහස්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ උනහස්සේ අපේ ශෝකයයි. උනහස්සේගේ පහර තුලින් උනහස්සේ සුවය බිදීම අපේ ජීවිතේ මත නිදහස් කර තිබෙනවා. අදවස්සේ ඔබ රෝගීවෙන් සිටින කෙනෙක්ද, සියලු රෝග සුව කරන්නට යේසුස් වහන්සේට බලය තිබෙනවා. උනහස්සේ කෙරේ ඔබේ ඇදහිල්ල තබන්න. උනහස්සේ ඔබේ සියලු රෝග සුව කරන්නට යනවා. උනහස්සේට කළ නොහැකි කියා දෙයක් නැහැ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, උනහස්සේට සියල්ල කළ හැකි, උනහස්සේට සියල්ලට ඉහලින් බලය තිබෙනා වූ දෙවියන් වහන්සේ, උනහස්සේ ඉරහඳ තාරකාවල් සියල්ල නිර්මාණය කළා වූ ජීවමාන දෙවියන් වහන්සේ, මිනිසයා ඉන්නා වූ ඕනාම පීඩාවකින් වාතාවරණයකින් යේසුස් වහන්සේට පුළුවන් ඔබව ගලවා ගන්නට. උනහස්සේ අපගේ සියලු පාපවලින් අපව නිදහස් කරන පිණිස උනහස්සේගේ රුධිරය වගුරා උනහස්සේ අපව මිලේට ගත්තා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, යේසුස් වහන්සේ කුරුසයට ගියේ අපගේ සියලු දෙනාගේ පාපය උනහස්සේ පිට රැගෙන සදාකාලික ජීවනය
අප වෙත නිදහස් කරන පිණිසයි. උන්වහන්සේ සමස්ත ලෝකවාසී සියලු දෙනාටම ප්‍රේම කළා. උන්වහන්සේ ලෝකයට ප්‍රේම කළා. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහ ගන්න සෑම දෙනා විනාශ නොවි සදාකාලික ජීවනය ලබන පිණිසයි. අද දවසේ ඔබේ හදවත යේසුස් වහන්සේට විවෘත කරන්න සදාකාලික ජීවනය උන්වහන්සේ ඔබේ ජීවිතයේ මත නිදහස් කරන්නට යනවා. බලවත් වූ ජයග්‍රහයක ගමනක් යන්නට සූදානම් වෙන්න ඔබ ඉන්න වාතාවරණයෙන් ඉහළ මට්ටම් වලට ගමන් කරන පිණිස සූදානම් වෙන්න. බලෙන්වත් ශක්තියෙන්වත් නොවේ, සියල්ල දිව්‍යන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ තුලින්. උන්වහන්සේ ඔබ ඉදිරියටත් ඉහළටත් රැගෙන යන්නට යනවා. උන්වහන්සේ ඔබගේ දරුවන්ව ඉදිරියට ඉහළට රැගෙන යන්නට යනවා. ඔබේ පවුල උන්වහන්සේ ඉදිරියට ඉහළට රැගෙන යන්නට යනවා. උන්වහන්සේ ඔබ ජයග්‍රහයක ජීවිතයක් මතට උන්වහන්සේ ඔබව රැගෙන යන්නට යනවා. ප්‍රේමන්ත දේව දරුවනි, එක්සිත් සියලු දෙනා යාත්‍නා කරන්නට පටන් ගමු. යේසුස් වහන්සේ කුරුසියට ගියේ උන්වහන්සේ අපව ගලවා ගන්නා පිණිසයි. උන්වහන්සේගේ ක්‍රියාවල් මෙනෙහි කරමු. උන්වහන්සේ ඉරහඳ තාරකාවල් නිර්මාණය කළා. උන්වහන්සේ සමස්ත ලෝකවාසී සියලු දෙනාට ප්‍රේම කළා. උන්වහන්සේ අපිට ජීවිතේ දෙන තරම් ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේන් පසු මරණයේ බලය පරාජය කරලා දින තුනකින් මළවුන්ගෙන් නැගිටලා සදාකාලීන් සදාකාලීට වැඩ සිටිනා වූ ජීවමාන දෙවියන් වහන්සේ, කිසිම රෝගයකට පීඩාකට විපත්තියකට යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්නට බෑ. උන්වහන්සේ අපට තරම් ප්‍රේම කළා. සදාකාලික ප්‍රේමයක් උන්වහන්සේ අප කෙරේ දැක්වා. දේව දරුවනි, අපි මුළු හදවත ස්වාමීන් වහන්සේ කෙරේ තබමු. අද දවසේ අප ජීවත් වන්නේ කුමන ස්ථානයක් තුලද? උන්වහන්සේ කැමති හැම ස්ථානයක් තුලින්ම අපිව ජයග්‍රහයික ස්ථානයකට රැගෙන යන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් අපි ප්‍රීතිය තුල ජීවත් වීමයි. පිලිප්පි 4 පරිච්ඡේදයේ 4 වගන්තියේ සඳහන් කරා. ස්වාමීන් වහන්සේ තුල ප්‍රීතිවෙල්ලා, නිතරම ප්‍රීතිවෙල්ලා කියා ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ කැමති අපි ප්‍රීතියෙන් ජීවත් වෙනවට, උන්වහන්සේ කැමති අප සුවෙන් ජීවත් වෙනවට. එම නිසා දවසේ මේ පණිවිඩයේ දේශයේ නගර ගම්මාන මත ඇසෙන විට උන්වහන්සේගේ කැමැත්ත ඔබේ ජීවිතයේ මත එළිදරව් වෙන්නට යනවා. ඔබ යේසුස් වහන්සේ කෙරේ විශ්වාස කරනවා නම් උන්වහන්සේ කැමති ඔබව අලුත් ජීවිතයකට රැගෙන යන්න. උන්වහන්සේ කැමති ඔබ ඉන්නා වාතාවරණයෙන් ඉදිරියට ඔබව රැගෙන යන්න. ශක්තියෙන් නොවේ, බලයෙන් නොවේ, සියල් ආත්මයන්න් වහන්සේගේ ආලෝකයේ කරුණු කොටගෙන ආලෝකයේ අන්ධකාරයේ බබලයි. අන්ධකාරයේද ඒ ග්‍රහණය නොකලේය. දෙවියන් වහන්සේගේ ආලෝකයේ අද දවසේ ඔබේ ජීවිතයේ මත බලවත් ලෙස ප්‍රකාශ වෙමින් තිබෙනවා. උනාසේ ජීවමානව ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේ, උනාසේ අප අතරේ වැඩ සිටින්නා වූ ජීවමාන තැනන් වහන්සේ, එම නිසා උනාසේ කෙරේ විශ්වාස කිරීම ඉතාමත් වැදගත්. ඔබේ හදවතින් ඔබේ යේසුස් වහන්සේව විශ්වාස කරනවා නම් ඔබේ ජීවිතයේ මේ මොහොතේ පරිවර්තනය වෙන්නට යනවා. ඔබේ ජීවිතයේ ඔබ කවදාවත් අත් නොදැක්කා වූ බලය ඔබ අත්දකින්නට යනවා. ඔබ බලවත් වූ හාස්කමක් ඔබ අත්දකින්නට යනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, ඔබේ ජීවිතයේ පරිවර්තනයක් වෙන්නට යනවා. විදේශගතව මෙම යාත්‍නා කාලයට එක්සිත වෙන ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, ඔබ දින දේශය තුල ඔබ ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාස කරන්න. උන්වහන්සේට බලය තිබෙනවා. ඔබේ පවුල මත බලවත් දෙයක් කරන පිණිස, ඔබේ දරුවන්ගේ ජීවිතය මත බලවත් දෙයක් කරන පිණිස, ඔවුන් සමාදානය තුල රැගෙන යන පිණිස උන්වහන්සේට බලය තිබෙනවා. සහෝදරයා සහෝදරිය, ඔබ උන්වහන්සේ තුල ජීවත් වෙන්නට පටන් ගන්න. යේසුස් වහන්සේ සදාකාලික ප්‍රේමයෙන් උන්වහන්සේ ඔබට ප්‍රේම කරන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කුරුසියට ගියේ සමස්ත ලෝකවාසී සියලු දෙනාගේ පාපය උන්වහන්සේ පිට රැගෙන සියලු දෙනාට සදාකාලික ජීවනයේ නිදහස් කරන පිණිසයි. ඉන්පසු උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ මේ පොළවට එවා පෙන්තකොස්ස දවසේ උන්වහන්සේගේ බලයෙන්ද ආලේපෙන්ද අපව ආලේප කරා. සිනේවන්ත සහෝදරයා සහෝදරිය, මේ පොළව ජය ගන්න පිණිස දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ උන්වහන්සේ අප තුල අප වටා වාසය කරමින් අපේ ජීවිත ඉදිරි ගමන රැගෙන යන්නට යනවා. උන්වහන්සේ සදාකාලිකවම
අපට ජීවනය දක්වන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ, උනාසේ කිසිසේත්ම අපවත් නහරින්නා වූ දෙවියන් වහන්සේ, උනාසේ අප තුල වැඩවසන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ, අදවස ඔබේ හදවත විවෘත කරන්න, ස්වාමීන් වහන්සේ කෙරේ විවෘත කරන්න, සුද්ධාත්මයන් වහන්සේ අද දවස ඔබේ ජීවිතේ පරිවර්තනය කරන්නට යනවා. උනාසේගේ බලය කරුණු කොටගෙන සතුරාගේ සියලු ක්‍රියාවල් උනහස්සේ කඩා දමන්නට යනවා. ආර්ථික සියලු බැමි කඩා දමන්නට යනවා. අමාරුකම් උනහස්සේ ඉවත් කරන්නට යනවා. සියලු රෝග උනහස්සේ සුව කරන්නට යනවා. ඔබේ ජීවිතය උනහස්සේට බාර දෙන්න, ඔබේ හදවත උනහස්සේ කෙරේ විශ්වාස කරන්න. හොඳයි මෙම පණිවිඩය අද දවසේ ඔබේ ජීවිතයට ලබා ගනිමින් ඔබේ නිස්ථානය තුළ අපි හැම කෙනෙක් යාත්‍රා කරන්නට පටන් ගමු. ඉල්ලා පල්ලා එවිට නුබලාට දෙනු ලබන්නේ කියා උන්වහන්සේගේ වචනේ සඳහන් කරා. යෙරමියා 33 පරිච්ඡේදයේ 3 වගන්තිය සඳහන් කරනවා, මට යාඥා කරපන්ය, එවිට මම නුඹට උත්තර දී නුඹ නොදන්නා වූ මහත් වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි කියා. අපි ස්වාමීන් වහන්සේට යාඥා කරමු. උන්වහන්සේ අපට පිළිතුරු නිදහස් කරන්න යනවා. සිළු ස්ථාන තුලින් ජයග්‍රහයක ගමනක් රැගෙන යන පිණිස උන්වහන්සේ අපට මඟ පෙන්වන්නට යනවා. සුද්ධාත්මයන් වහන්සේ අපට මඟ පෙන්වන්නා වූ උතුම් උසස් වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේ ආලෝකයේ අද දවසේ අපේ ජීවිතේ මත ගලා යනවා. අපි යාත්‍රා කරන්නට පටන් ගමු. සිළු දෙනා ඉල්ලමින් යාත්‍රා කරන්න, ඔබේ හදවතේ තිබෙන සිළු කාරණාවල ඔබ ස්වාමීන් වහන්සේට කියන්නට පටන් ගන්න, හැම කෙනෙක් ඉල්ලන්නට පටන් ගන්න. ඔබේ අවශ්‍යතාවයේ උන්වහන්සේ ඔබට සපයන්නට යනවා. ඔබේ දරුවන් උන්වහන්සේ නිදහස් කරන්නට යනවා. පවුල් මත සමාදානේ වගුරන්නට යනවා. උන්වහන්සේ තුල සියල්ල තිබෙනවා. ඔබ උන්වහන්සේ කෙරේ අදහනවා නම්, ඔබ උන්වහන්සේ කෙරේ විශ්වාස කරනවා නම්, සිළු ආශිර්වාද ඔබේ ජීවිතේ මත ගලා එන්නට යනවා. හොඳයි අපි හැම කෙනෙක්ම අදවස්සේ අපි යාත්‍රා කරන්නට පටන් ගමු. විශ්වාස කරන්න, උන්වහන්සේගේ බලය අත්දකින්න. ඔබ උන්වහන්සේ කෙරේ විශ්වාස කරනවා නම්, ඔබ උන්වහන්සේගේ මහිමය අත්දකින්නට යනවා. හොඳයි අපි යාත්‍රා කරන්නට පටන් ගමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ දයාබර දිවි පියාණනි, අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් අදවස්සේ අපි යාත්‍රා කරනවා පියාණනි. විවිධ පළාත් ගම්මාන නගර දේශයන් තුල යාත්‍රාවට එක්සිත් වෙන හැම කෙනෙක් අපි ඔබ හස්සයට බාර කරමින් යාත්‍රා කරනවා. ආලෝකයේ දෙවියන් වහන්සේ, ස්වාමිනි ඔබ හස්සගේ ආලෝකය ජාතීන් මත අදවස්සේ බලවත් ලෙස ප්‍රකාශ වේවා. සමනි සිළු ස්ථාන මත, ගම්මාන පළාත් නගර හරහා, සිළු දේශයන් මත, ජාතීන් අතරේ දෙවියන් වහන්සේගේ බලය දෑන් ස්වාමිනි බලවත් ලෙස වගුරන නිසා ස්තුතියි. ජීවමාන දෙවියන් වහන්සේගේ ආලෝකය සිළු ජාතීන් අතරේ ගලා යනවා. අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ස්වාමිනි අපට කරුණා කළා වූ දෙවියන් වහන්සේ, ස්වාමිනි ස්පර්ශ කළ මැනව දෙවියන් වහන්සේගේ බලය ස්පර්ශ කරන්න, පළාත් ජාතීන් නිදහස්වන පිණිස ස්වාමිනි සිළු අධිපතිකම් පරාක්‍රමධාරී අන්ධකාර ලෝක මොලාදෑනි දුෂ්ටාත්මික ක්‍රියාවල් කඩා වැටේවා. සුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණ කොටගෙන දෑන් ස්වාමිනි සම්පූර්ණ විදීමකට ඇතුල් වෙන පිණිස අන්ධකාරික ආත්මවලින් පීඩා විඳින සියලු දෙනා නිදහස් කරන අද දවසේ පියාණන් යේසුස් වහන්සේගේ නාමයෙන් ආත්මයන් වහන්සේගේ ආලෝකය ප්‍රකාශ වෙනවා. අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් දෙවියන් වහන්සේගේ බලය කරුණ කොටගෙන සියලු වියගස් කඩා වැටේවා. සියලු වහල්කම් වලින් නිදහස්කම පැමිණේවා. සියලු පීඩාවලට මිදීම පැමිණේවා. සියලු වෙහෙස බර ඉවත් වී ගියාවයි ජයග්‍රහණය දැන් සෙනග මත ප්‍රකාශ වේවා. දෙවියන් වහන්සේගේ ආලේපේ කරුණු කොටගෙන බලවත් වූ පුදුම දහස්කම්ද ලකුණුද කරුණු කොටගෙන සෙනගගේ ජීවිතේ පරිවර්තනය වෙන පිණිස දැන් ස්වාමිනි ස්පර්ශ කළ මැනව ස්පර්ශ කරන්න පියාණනි. සුද්ධාත්මයන් වහන්සේගේ ඵලය දැන් සෙනගගේ ජීවිත මත ක්‍රියාත්මක වේවා. නිවස්ස භූමිය 4 කොන් 8 කොන් මත, ඔවුන්ගේ රැකියාව ව්‍යාපාරයේ ගොවිතැන් මත, ජාතීන් මත දෑන් බලවත් ලෙස ප්‍රකාශ වේවා. දරුවන් මත සුද්ධාත්මයන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වේවා. ස්පර්ශ කරන්න පියාණනි, බලවත් වූ හස්තේ කරුණ කොටගෙන, බලවත් වූ අනුග්‍රහය කරුණ කොටගෙන දෑන් ස්වාමිනි සෙනග මිදීම ලබන පිණිස, සෙනග ආලෝකයට ඇතුල් වෙන පිණිස යාත්‍රා කරනවා. සිළු විලංගු කඩා වැටේවා. සිළු වහල් කම්වලට
නිදහස්කම පැමිණේවා. සතුරාගේ සිළු ක්‍රියාවල් කඩා දමනවා. සුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණු කොටගෙන නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් ජීවමාන දෙවියන් වහන්සේගේ බලය දැන් ප්‍රකාශ වේවා සෙනග මත ස්වාමිනී ස්පර්ශ කරන්න. ඔබ අස්සේගේ ආලේපය සෙනග මත බලවත් ලෙස ගලාගෙන යනවා. රිබි කියලා බක්කන්තල බබමක්ක සක්කල බල දියක්ක සන්දී ඉස්සපටන් පාපතුල දක්වා ලේ මස්සට නහර සන්දියට මිදුලු ස්නායු හරහා ආත්මේද ප්‍රාණයේද ශරීරයේද හරහා දිව්‍යමය සුවය ප්‍රකාශ වේවා. අභ්‍යන්තර සුවය ශරීරයට සුවය දැන තුලාන්තරයේ මත ප්‍රකාශ වේවා. නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් බලය නිදහස් කරනවා. ඉස්ස බටන් පාපතුල දක්වා දැන් සුවය ප්‍රකාශ වේවා. රෝග ඉවත් වෙලා ගියාවයි, රෝග පහ වී ගියාවයි, සිළු වේදනාවල් ඉවත් වී ගියාවයි, පීඩාවල් ඉවත් වෙලා ගියාවයි, ශරීරයේ තිබෙන සිළු පීඩාවල් පහ වෙලා ගියාව යේසුස් වහන්සේගේ නාමයෙන් ඇතුළාන්තර සුවය පැමිණේවා, මිදීම පැමිණේවා, ආලෝකේ පැමිණේවා, ජයග්‍රහණේ පැමිණේවා. ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ආලෝකයේ කරුණ කොටගෙන සිළු දෙනා ජයග්‍රහයක ජීවිතයකට අතුල් වෙන පිණිස යාත්‍නා කරනවා. ඔබ අස්සේ කෙරේ විශ්වාස කරන හැම දෙනාම ජයග්‍රහයක තලයන් වලට අතුල් වෙන පිණිස යාත්‍නා කරනවා. ස්වාමිනිය ආශිර්වාද කරන්න. දැන් දරුවන් මත ඔබ අස්සේගේ බලය ක්‍රියාත්මක වේවා. නුවණද ප්‍රඥාවද දැනගැන්මද ස්වාමිනී දරුවන්ගේ ජීවිතේ මත නිදහස් කරන්න පියාණනි ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේගේ බලය දැන් සෑම ස්ථානයක් මත ක්‍රියාත්මක වේවා. ස්වාමිනී ආලෝකය දෙන්න. ස්වාමිනී බලවත් කළ මැනව ජීවමාන දෙවියන් වහන්සේගේ ආලෝකයේ කරුණ කොටගෙන සිළු දෙනාගේ ජීවිත ඉදිරියටත් ඉහළටත් ගමන් කරන පිණිස ඔබ වහන්සේගේ පාමුල යාත්‍නා කරන පියාණනි අපට කරුණා කළා වූ අප උදෙසා තමන්ගේ ජීවිතේ පූජාවක් කළා වූ ජීවමාන දෙවි පියාණනි අදවස්සේ මෙම යාත්‍නා කාලයට එක්සෙතන හැම ජීවිතයක් අපි ඔබ වහන්සේට බාර කරමින් යාත්‍නා කරනවා පියාණනි. ඕනාත්මිකව සඵල කළ මැනව, ආර්ථිකව සඵල කළ මැනව, සුවය නිරෝගීකම ජයග්‍රහණය හැම කෙනෙක් මත පියාණනි බලවත් ලෙස නිදහස් කළ මැනව දැන් ඔවුන්ගේ ජීවිත ආලෝකය තුළ ඉදිරියට ගමන් කරමින් සමනි සාර්ථකත්වයට ගමන් කරන පිණිස ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ආශිර්වාද කරනවා. ඔබ වහන්සේ කෙරේ විශ්වාස කරපු සෑම දෙනා මත ඔබ වහන්සේගේ ජීවනය බලවත් ලෙස ක්‍රියාත්මක වේවා, ඒ අධික ලෙස ක්‍රියාත්මක වේවා. සමනි ආශිර්වාද කරන්න, බලවත් කරන්න. විදේශගතව මෙම යාත්‍නා කාලයට එක්සිතන හැම ජීවිතයක් අපි ඔබ හස්සිට බාර කරමින් යාත්‍නා කරනවා පියාණනි. ඔවුන්ටද නිදහස්කම සැනසිල්ල ප්‍රීතිය ලබා දෙන්න. විදේශ රටවල ඔවුන් හැම කෙනෙක් ආරක්ෂා කරන්න පියාණනි. මිදීමේ ආලෝකය, නිදහස්කම ජයග්‍රහණය, දෙවියන් වහන්සේගේ බලවත් වූ සුරක්ෂිත භාවය ස්වමිනියක් එක්කෙනා මත නිදහස් කළ මැනව අපට කරුණා කළා වූ අප උදෙසා තමන්ගේ ජීවිතයේ පූජාවක් කළා වූ දයාවන්ත දිවි පියාණනි ඔබ වහන්සේගේ බලය කරුණු කොටගෙන සෙනග ජයග්‍රහයකවම ඉදිරියට ගමන් කරන පිණිස ස්වමිනිය අද දවසේ ආශිර්වාද කරන්න. සිළු හිගකම් සම්පූර්ණ පූර්ණ වේවා. සිනග මත ආලෝකයේ ක්‍රියාත්මක වේවා. ආශිර්වාද කරනවා සිළු දෙනාම ජයග්‍රහයිකව ඉදිරියට ගමන් කරන පිණිස උනස්සේ කෙරේ අදහගෙන විශ්වාස කරමින් සදාකාලික ආලෝකයට අතුල් වෙන පිණිස අපි ඔබ වහන්සේගේ පාමුල යාත්‍නා කරනවා පියාණනි. ආලෝකේ නිදහස් කළ නිසා ස්තුති, ආශිර්වාද කළ නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඉයලහස්සේ පොළොව තලේ පුදුම දේවල් කළා වූ ජීවමාන දෙවියන් වහන්සේ සිළු මහිමය ගෞරවය ඔබ වහන්සේටයි. සිළු යාත්‍නා ඉල්ලීම අපි ඔබ වහන්සේට සෝනවා පියාණනි. මේ පණිවිඩයට මේ යාත්‍නා කාලයට එක්සිතන හැම කෙනෙක් මත ඔබ වහන්සේගේ බලවත් වූ අනුග්‍රහය ක්‍රියාත්මක වේවා. ආශිර්වාද කරනවා සෙනගාලෝකයට ගැලවීමට අතුල් වෙන පිණිස ඔබ අභිමුඛේ යටහත් වෙනවා පියාණනි. ඔබ සලස්මිෂ්ට වේවා, ඔබ කැමැත්ත කරනු ලැබේවා, ඔබ නාමයේ උසස් වේවා පියාණනි. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දිවි පියාණනි
ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, ඔබ මේ ආත්මා කාලයට නිතර නිතර සවන් දෙන්නට පටන් ගන්න. ඔබේ හදවත ස්වාමීන් වහන්සේ කෙරේ තබන්න. යඥාව තුලින් බලවත් පිළිතුරු ඔබේ ජීවිතය අත්දකින්න. දෙවියන් වහන්සේ උනස්සේ සදාකාලික ප්‍රේමයෙන් ඔබට ප්‍රේම කරනවා. උනස්ස ඔබට ආශිර්වාද කර තිබෙනවා. යේසුස් වහන්සේව සොයන්න. උනස්සගේ ආලෝකය ඔබේ ජීවිතේ මත අත්දකින්න. උනස්ස ඔබේ දරුවන්ට ප්‍රේම කරනවා. උනස්ස ඔබට ප්‍රේම කරනවා. උනස්ස ඔබට ආශිර්වාද කරන්නට යනවා. ප්‍රීතියෙන් ජීවත් වෙන්න ඔබ සියලු දෙනාටම යේසු පිහිටයි.